ගන්න දෙන්න දෙකටම මෙන්න බ්‍රෝකර් අයියා YouTube channel එක subscribe කරලා නැත්තම් දැම්ම subscribe කරන්න. ආයුබෝවන් යාළුවනි, ඔන්න අදත් මං ඔයාලට ඉඩමක් ගෙනාවා. මේ ඉඩම පිහිටලා තියෙන්නේ වාරියපොල නගරෙන් කිලෝමීටර් 1.5ක් පමණ දුරින්. මේ ඉඩම සංචාරක නැවතුම්පලකට හෝ නාගරික වටපිටාවකින් මිදිලා නිදහසේ ජීවත් වෙන්න බලන කෙනෙකුට උනත් ඉතාමත් වටින ඉඩමක්. වැඩි විස්තර කතා නොකර අපි ඉඩමටම ගිහින් බලමු. ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්තම් දැම්ම subscribe කරන්න. ඉදිරියේදීත් මං ඔයාලට ඉඩම් ගැන වීඩියෝ ගේනවා මගේ channel එකෙන්. ඔයාලට හරියනම ඉඩම හොයාගන්න දිගටම මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න. ඔන්න දැන් අපි ඉඩමට ආවා. අපි ගිහින් බලමු ඔයාලට ගැලපෙන ඉඩම මේ ඉඩමද කියලා. ඔයාලට පේනවා ඇති ඉතාමත් නිෂ්කලංක පරිසරයක්. පැරණි නිවසක් මෙහි පිහිටලා තියෙනවා. දැනට එම නිවසේ කවුරුත්ම පදිංචි වෙලා නැහැ. කෙනෙකුට පදිංචි වෙන්න උනත් අවශ්‍ය කරන මූලික පහසුකම් වන විදුලිය හා ජල පහසුකම් දැනටත් මේ ඉඩම සතුව පවතිනවා. දැනටමත් මේ ඉඩමින් හොඳ ආදායමක් හිමිකරුවන් ලබා ගන්නවා. ඉඩමේ පිහිටි පොල් ගස් 100-120 ප්‍රමාණයෙන් පොල් මුරේකට පොල් ගෙඩි 1500ක් පමණ මවුන් ලබා ගන්නවා. වග්ගස් 40ක් ගම්මිරිස් පැල 40ක් පමණ මේ ඉඩමේ පිහිටා තිබෙනවා. එමගිනුත් හොඳ ආදායමක් මවුන් ලබා ගන්නවා. තේක්ක ගස් 100ක් පමණ මෙහි සිටුවා තිබෙනවා. ඊට අමතරව කොස්, තෙල්, අඹ, කජු වැනි වටිනාකමින් යුත් ශාක වර්ග මෙහි පිහිටා තිබෙනවා. ඔයාලට පේනවා ඇති මේ ඉඩමේ තැනින් තැන කළුගල් පිහිටලා තියෙනවා. හැබැයි මේ ඉඩමේ සශ්‍රීකත්වයට මේ කළුගල් පිහිටීමෙන් බාධාවක් වෙලා නැහැ. මේ ඉඩම් මැද්දෙන් පුංචි ලස්සන දොළ පාරකුත් යන නිසා නිදහසේ ඉන්න ආස කෙනෙක්ට පදිංචියට හොඳ ඉඩමක් මේ ඉඩම. නැතිනම් නිමාඩු නිකේතනයක් සඳහා වුණත් ඉතාමත් නිෂ්කලංක පරිසරයක් සහිත සිත් ඇද ගන්නාසුළු පිහිටීමක් මේ ඉඩමේ තියෙනවා. මේ ඉඩමේ ප්‍රමාණය අක්කර 3ක්. හැබැයි මේ දොළපාරේ පිහිටීම නිසා අක්කර 2යි කාලකට තමයි සින්නක්කර ඔප්පුව තියෙන්නේ. මේ ඉඩමේ මිල ලක්ෂ 95ක් තමයි මෙයාලා කියන්නේ. ඔයාලට මේ ඉඩම ගැන හොඳ අවබෝධයක් ගන්න මම පුළුවන් උපරිමයෙන් මේ ඉඩම වීඩියෝ කරලා දාලා තියෙනවා. මේ වීඩියෝව අවසන් වෙනකම් බලන්න. මේ ඉඩම ගැන වැඩි විස්තරයක් දැනගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මගේ දුරකථන අංකය මේ වීඩියෝ අවසානයේ හා පල්ලෙහ ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් දුරකථන ඇමතුමක් ලබා දෙන්න. වැඩි විස්තර කතා නොකර අපි මේ ඉඩම් වටේ පොඩි රවුමක් දාලා බලමු මේ ඉඩම් මොනවද තියෙන්නේ කියලා.